හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. මේ වන විට ඇමරිකාව ඍජුවම යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී සිටින අතර ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ රුසියාවට පහර දීම සඳහා ඉදිරියේදී යුක්‍රේනයේ වෙත F-16 ප්‍රහාරක ගුවන්යානා ලබා දීමට සැලසුම් කරන බවයි. මෙම ගුවන්යානා ලබා දුනහොත් රුසියානු ජයග්‍රහණ ආපස්සට යෑමේ සම්භාවිතාවක් පවතින බව රුසියානු බුද්ධිආශ වාර්තා කරනවා. නමුත් ව්ලැඩිමීර් පුටින් යනු පහසුවෙන් දශමයකවත් පරාජයක් බාර ගැනීමට කැමති නායකයෙක් නොවේ. එම නිසා ඇමරිකාවෙන් මෙම ප්‍රහාරක ගුවන්යානා ලබා දීමට පෙර ඒ සඳහා පියවරක් ගැනීමට පුටින් තීරණය කර තිබෙනවා. ඒ අනුව පුටින් නියෝග කර ඇත්තේ යුක්‍රේනයට F-16 ප්‍රහාරක ගුවන්යානා ලබා දීමට පෙර යුක්‍රේනයේ ඇති සියලුම ගුවන්පත විනාශ කළ යුතු බවයි. ඔබට මතක ඇති මීට කලින් වීඩියෝවක අපි සඳහන් කළා රුසියාව විසින් කළු මුහුදෙහි කැලිබර් මිසයිල සහිත යුද නැව් ස්ථානගත කර තිබෙන බවත් ඒවාට මුහුණ දීමට තරම් බලයක් යුක්‍රේනයට නොමැති බවත්. ඒ අනුව යුක්‍රේනයේ ගුවන්පතවලට පහර දීම සඳහා මෙම යුද නැව් භාවිතා කිරීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බව යුද ආරංචි මාර්ග සඳහන් කරනවා. යම් හේයකින් පුටින්ගේ මෙම නියෝගය ක්‍රියාත්මක වුවහොත් එය යුක්‍රේනයේ ආර්ථිකයට පමණක් නොව ඉදිරි අනාගතයටද නිසැකයෙන්ම මරු පහරක් වනු ඇති. එමෙන්ම යුක්‍රේනයේ විසින් ඊයේ දිනයේදී රුසියාවේ දෙවන විශාලතම නගරය වන ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ ගුවන් තොටුපළකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර එම ප්‍රහාරයත් සමග රුසියාව යුක්‍රේනයේ ප්‍රධාන නගර කිහිපයක් වෙත දරුණු ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී සිවිල් වැසියන් 12 දෙනෙකු මරණයට පත් වී තවත් 20කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඒ වගේම රුසියාව විසින් දින 51කට පසු කියව් අගනුවර වෙත මිශයිල ප්‍රහාර මාලාවක්ද එල්ල කර තිබෙනවා. මෙම වීඩියෝවේ ඔබ දකින්නේ රුසියානු ප්‍රහාර එල්ලවීමෙන් අනතුරුව බක්මුත් නගරය ඉහළ අහසට දිස්සූ ආකාරයයි.